විහාරය විවිධ යුගයන්හිදී පැමිණ සිටින සියලු දෙනා පංචශීලයේ පිහිටවීම සඳහා මා ගෞරව නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා. රාජමහා විහාරවාසී වැලිගේ පොළේ ධම්මකුසල ක්‍රිස්තුපූර්ව පළවෙනි සියවසේ වළගම්බා මහරජතුමාට ශක්තියක් වුණ කුපික්කලතිස්ස මහතෙරුන් වහන්සේ වැඩ සිටි එදා වළගම්බා රජුරවන්ට නැවත රාජ්‍යයට රාජ්‍යත්වයට පත්වෙන්නට මහා දැවැන්ත ශක්තියක් වුණ 12,000ක සේනාවක් සංවිධානය කර දුන් එදවස රණගලුපොළ රජමහා විහාරයේ ලෙස රණගලුපොළ විහාරයේ ලෙස නම් ලද විහාරස්ථානයේ වෙසක් මහා පින්කම වෛශාක්‍ය මංගල්‍යයේ නිමිත්තෙන් පේ දායකතුණා දේශපාලඥයෙක් වෙන අධිකරණ වන්දනාගාර කටයුතු ආචාර්ය විජේදාස රාජපක්ෂ මැතිතුමා ඔබතුමාට පැමිණෙන්නට හේතුණා. ඉතින් ඔබතුමාගේ පැමිණීම ප්‍රවිශාල ශක්තියක්. ආදීප පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ, ඒ වගේම මොනරා පුවත්පතේ ප්‍රධාන කර්තෘ විදිහට කටයුතු කරන අපේ ආර්යනන්ද දොඹගහවත්ත මැතිතුමා, ඒ වගේම එතුමාගේ පුත් අරවින්ද දොඹගහවත්ත මැතිතුමාගේ ඒ දායකත්වයේ ඇතිව ඒ සහයෝගයේ ඇතිව අපි කොටිබුල්ලල උත්තම ධාතු වන්දනා කියලා වැඩසටහනක් ක්‍රියාත්මක කළා. අද දහස් සංඛ්‍යාත ජනගහක ඉදිරි පාන්දර හිට සිටන් අවස්ථාවකම සියලු කටයුතු වලට සම්බන්ධ වෙන අපේ රාජ්‍ය ආයතනයක් තමයි වැලිගමුණ පොලිසිය කියලා කියන්නේ. මයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ඒ වගේම වන්දනා කරන්නට යෙදුණා. ඉතින් එතුමිය ඒ ආරාධනාව වැලිගේපොළ ප්‍රාදේශීය ලේකම් අනුරාධ ජයකොඩි මැතිතුමනි ඔබතුමන්ට වැලිගේපොළ ප්‍රතිස්ථානයේ ඉස්සරහට පැමිණ ඔබතුමන්ට අම්මගේ ගුණ අන්තර්ගත දේවාලයේ ප්‍රශ්නායක හෝ අධ්‍යක්ෂ වෙන් හෝල්ඩින්ස් ආයතනයේ ප්‍රධාන විධායක උපදේශක මොනරා පුත්පතෙහි ප්‍රධාන විධායක නිලධාරි ආර්යනන්ද දොඹගහවත්ත මැතිතුමනි ඔබතුමන්ට අරවින්ද දොඹගහවත්ත මැතිතුමනි ඔබතුමන්ට සතර පෙරවේ දායක පින්වතුන්ලා ආයෝජනය කරමින්
නායක සභාවේ භාණ්ඩාකාරීකතුමනි ඔබතුමාට අපි ආරාධනා කරනවා පුතල් පහන්තුල දැක්කෝ පේන තුල්ලා විහාර මන්දිරය අසලට පැමිණෙන්නේ එතෙක්ම බුදු පිළිම වහන්සේලා වඩා හිඳුවෙමින් අනතුරුව මනසෙන් බුදු පිළිම දාගැබ් නිර්මාණය කළා. ඒ සෑම මොහොතකදීම රාජපාලක සභාවෙහි සභාවනීය ආරාධිත අමුත්තන් සියලු දෙනාට ආරාධනා කරනු ලබනවා. අපිට මේ ඉදිකරන ලද බෝධි දක්ෂිණ බෝධිසාඨාව දෙතිස්පල බෝධි වහන්සේගේ පරිවාර බෝධීන් වහන්සේ නමක් ලෙස ප්‍රතිපදල බලගම්බා රාජ මහා විහාරයේ රෝපණය කරනු ලැබුවා.
සූදානම් රන්වැට නිරාවරණය කිරීමෙන් අනතුරුව රන්වැට ආලෝකමත් කිරීමේ කාර්ය සිට කරන්නට. ඒ අනුව මා ඔබත් ගෞරවයෙන් ආරාධනා කරනවා. මෙලඟට සූදානම් වන්නේ ආරාධිත කතාවන් සඳහා අවස්ථාව ලබා දෙන්නට. විදියට මේ කොට්ටාශිත විල දැන් අවුරුදු 7කට ආසන්නයි. අපිට නිරන්තරයෙන් මේ පෞරාණික ස්ථානයක සම්බන්ධ වෙන අවස්ථාවක් ලැබුණා. ඒ වගේම විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ වර්තමානයේ නායක වහන්සේ අපේ නායක හම්බුරන් වහන්සේ විදියට වැඩ සිටින කාලයේදී, ඉතින් ඒ කාලේ ඉඳන් අපි අවශ්‍ය අවස්ථාවන්වලදී අවශ්‍ය සහයෝගය දුන්නා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ ප්‍රදේශ අපි දන්නවා ගෙන්නගෙන මේ ස්ථානයේ දියුණුව සිදු කරගෙන, ඒ වගේම මේ තියෙන පුරාවිද්‍යා ස්ථාන නරඹලා මේ රටේ කොයි තරම් අතීතයේදී හොඳ ශස්ත්‍රීකව සහ ගම්මානවල මිනිස්සු එක්ක මේ ස්ථානයේ කරන සංවර්ධන කටයුතු සහ වෙනත් කටයුතු අපි දන්සිම්ම බෝධිපාකාරයේ වටේ අලුත් රන්වැටක් ඉදි කරලා මේක ඇත්තටම අයිති වෙන්නේ මේ අපේ නායක හමුදුරන් වහන්සේටවත් මේ අවස්ථාවට ආරාධිත විදියට ආපු අපි කාටවත් නෙමෙයි. මේක ගමේ ඔබගේ දායකත්වයෙන් අපි මේ විහාරස්ථානයත් එක්ක සම්බන්ධ වෙනවා කියන එක මතක් කරමින් මම නිහඬ වෙනවා. කතාවට තමයි මෙම ඓතිහාසික විහාරස්ථානයට අද දින පැමිණෙන්නේ. වෙසක් දිනේ බෞද්ධ අපිට අවුරුද්දේ තිබෙන වැදගත්ම දිනය. මේ දිනේද රටේ සෑම වෙහෙර විහාරස්ථානයකම විවිධාකාර උත්සව පවත්වනවා. අපිටත් නිරන්තරයෙන්ම මේ විහාරස්ථානවල උත්සවවලට ආරාධනා ලැබෙනවා. බොහෝ විට නගර බද වෙහෙර විහාරස්ථානවලින් ආරාධනා ලැබෙනවා වැඩි. මේ වසරේ මට මේ ආරාධනාව අහඹුවකින් වගේ අපේ නායක ස්වාමින්දයන් වහන්සේත්, මගේ හිත මිත්‍ර ආර්යනන්ද දුබගහවත්ත මහත්මයාත් සිදු කරා. මීට දින කිහිපයකට කලින් මේ විහාරස්ථාන උත්සවයට පැමිණෙන්න පුළුවන්ද කියලා මම හුඟක් සතුටු වුණා. මේ වගේ ප්‍රදේශයේ ගම්බද විහාරස්ථානයක උත්සවයකට සහභාගී වෙන්න වෙනත් ප්‍රසිද්ධ තැන්වලට වඩා. මම මේ ආරාධනාව බාර ගන්නකොට මේ ස්ථානයේ තිබෙන වැදගත්කම ඓතිහාසික වශයෙන්, දේශපාලනික වශයෙන්, ආගමික සහ සමාජීය වශයෙන් මම දැනගෙන හිටියේ. දැන් අපි දන්නවා මීට පෙර අපි අසාගෙන සිටියා මේ විහාරස්ථානයේ විශේෂයෙන්ම මේ ලෙන් විහාරය. ඉතාමත්ම ඓතිහාසික ලෙන් විහාරයක්. මගේ මතක අනුව මේ ලෙන් විහාරය දෙවනි වෙනව ඇත්තේ දඹුල්ල රජමහා විහාරයට පමණයි. ඒ තරම්ම විශිෂ්ට ආකර්ශනීය අලංකාරවත් නිර්මාණයක්. මේ වගේ නිර්මාණ මේ වගේ ප්‍රදේශවල තියෙනවයි කියනකොට පුදුම වෙන්න තරම් කාරණයක් නැහැ. මේ බලංගොඩ කියන ප්‍රදේශය අපේ රටේ ඉතිහාසය විතරක් නෙවෙයි ලෝක ඉතිහාසයේ තිබෙන වැදගත්ම ස්ථානයක්. මේ වගේ ඓතිහාසිකව, පෞරාණිකව සහ මානව ශිෂ්ටාචාර ඉතිහාසයන් වැදගත් වෙන තවත් ස්ථාන ලෝකේ තියෙනවා නම් 3-4කට වැඩිය නෑ. ලෝක ඉතිහාසයේ මානව ශිෂ්ටාචාරයේ පැරණිම සංස්කෘතියක් ගොඩනැගිලා තිබෙන්නේ බලංගොඩ මානවයාගේ යුගයේ. ඒ යුගයේ ආරම්භල ප්‍රාග් ඉතිහාසඥයන්ට අනුව දැන් අවුරුදු 38,000කට වැඩි.
එහෙම අවුරුදු 38,000කට වඩා වැඩි දීර්ඝ ඉතිහාසයක් තියෙන මානව ශිෂ්ටාචාරයක් අනුභව ගන්න අමාරුයි. ලෝකෙම මිනිස්සු වනජාරී යුගයක ජීවත් වෙන කාලේ ලෝකෙ විශිෂ්ට ශිෂ්ටාචාරයක් පැවති ප්‍රදේශයක්. ඒ ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයේ හිටපු පුරවැසියන්ගේ පරම්පරා වලින් පැවතෙන උදවිය තමයි අද මේ ස්ථානයේ ඉන්නේ. මේ අවුරුදු 2400කට විතර කලින් වලගම්බා රජුරුවන්ගේ කාලේ මේ විහාරස්ථානය විවෘත කරන්න මේ වගේ උත්සවයක් තියන්න ඇති. ඒ උත්සවයට තමුන්වංශලාගේ ආචිල සීයල මුත්තල කිරිගිත්තල ඊටත් එහා කට්ටිය සම්බන්ධ වෙන්නත් ඇති. සමහරලාට මෙතනින් අයත් ඒ කාලේ වෙනත් මනුෂ්‍ය ආත්මයක් ලබලා මේකට සහභාගී වෙලා ඉන්නත් ඇති. ඒ වුණාට නිවන් දකින්න තාම පිම්මදි වෙලත් ඇති. ඒක නිසා අපි තාමත් මෙතන ඉන්නවා. මේ වලගම්බා රජතුමාගේ ඉතිහාසය හරි වැදගත්. අද ලෝකෙට බුදුදහම තියෙන්නේ. අද අපිට දකින්න පුළුවන් කහ සිවුරු පරෝගත් භික්ෂු පරම්පරාවක් ඉන්නේ එදා වලගම්බා රජුරුවන්ගේ කාලේ සිද්ධ වෙච්ච පරිවර්තන නිසා. ඔබ සියලු දෙනා අහලා තියෙනවා බැමිණිටිය සාය. මීට අවුරුදු දෙකකට කලින් අපේ රටේ තිබුණ සාගතයක්. ඊටත් වඩා වැඩි සාගතයක්, ලොකු සාගතයක් ඒ කාලේ තිබිලා තියෙනවා. අපි අහලා තියෙනවා තිස්ස මහරහතන් විතරක් මහරහතන් වහන්සේලා 20,000ක් නමක් අපවත් කළා. ඒ තරම් ආහාර හිගයක් තිබුණා. ඒ ආහාර හිගේ ඇති උනේ දකුණු ඉන්දියාවෙන් ආපු ආක්‍රමණිකයෝ අපේ කෘෂිකර්මාන්තය ඇලවේලි වාරි මාර්ග සියල්ල විනාශ කරා. ඒ බැමිණිටිය සාගතය අපිට සාගතයක් වුණත් අර හැම නරක දෙයකම හොඳ දෙයක්ත් තියෙනවනේ. ඒ වෙලාවේ අපේ වික්ෂුන් වහන්සේලා කල්පනා කරා අපි ඔක්කොම අපවත් වෙලා ගියොත් බුදු දහම අනාගතේ කාටවත් අහන්නවත් ලැබෙන්නේ නැහැ. ඒක නිසා මහරහතන් වහන්සේලා මාතලේ අනුවිහාරයට රැස් වෙලා ත්‍රිපිටකය තල්පත් කළ ග්‍රන්ථාරූඪ කරා. අද බුදුදහම කියලා අපිට ඉතිරි වෙලා තියෙන ත්‍රිපිටකය. එදා ත්‍රිපිටකය ලිව්වේ නැත්නම් අද බුදුදහම කියන නමවත් අපි අහලා නැහැ. ලෝකේ කාටවත් අහන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේ යුගයක වලගම්බා රජතුමාට මේ ශාසනය ආරක්ෂා කරන්න, රට ආරක්ෂා කරන්න එතුමාට මග පෙන්නුවේ ආරක්ෂාව ලබා දුන්නේ මහතිස්ස හාමුදුරුවෝ. ඒ මග පෙන්වීම උපදෙස් උඩ වලගම්බා රජුරෝ වැටිච්ච රට නැවත එක්සේසත් කරන්න ඕන කියලා අදිෂ්ඨාන කරගෙන ආවේ මෙන්න මේ පළාත්වලට. මීට පෙරත් එක වුණා. දුටුගැමුණු රජුරෝ කුමාරයාත් යුද්ධේ පරාද වෙලා දකුණට ආවා. ඇවිල්ලා ඔය අපේ ගම්පලාදේ තියෙනවා මුල්කිරිගල ප්‍රදේශයේ සිත්තංගල්ලෙන කියලා රජමහා විහාරයක්, කලෙන් විහාර රාශියක් තියෙනවා, කුඩා කුඩා ලෙන් විහාරය. එතන ඉඳගෙන මුල්කිරිගල රජමහා විහාරේ, කසාගල රජමහා විහාරය, ඒ වගේම නයිගල රජමහා විහාරය මුල් කරගෙන සේනාංක හදලා නැවතත් රජ රටට ගිහිල්ලා රාජ්‍ය බලය ලබාගෙන රට එක්සේසත් කරා. ඊට පස්සේ වලගම්බා රජුරුවන්ගේ කාලේ අපි රට අරාජික වුණා. කෑලි කෑලි වලට කැඩිලා ගියා. වලගම්බා රජුරුවත් පැනලා ආවා මේ දකුණට සබරගමුවට. ඇවිල්ලා මේ රජමහා විහාරයත් එක් ස්ථානයක් ඉතිහාසයට අනුව, ඒ වගේම සංකපාල රජමහා විහාරය මේවා මුල් කරගෙන සේනංක හදාගෙන තිස්සමාරාම හරහා දීඝවාපිය පහු කරගෙන රජ රටට ගිහිල්ලා යුද්ධ කරලා රට නැවත එක්සේසත් කෙරුවා. මේ රජමහා විහාරය ඉදිකරන සමයේම තමයි
අභයගිරිය මහාවිහාරයක් ඉදිවෙන්න ඇත්තේ කියලා අපිට විශ්වාස කරන්න පුළුවන් ඓතිහාසික සාධක අනුව. ඓතිහාසික ස්ථානයක් මම හිතන්නේ මෙතන මේ ස්ථානයට සම කරන්න පුළුවන් තැනක් අපිට හොයාගන්න පුළුවන් වෙයි. අනිත් පැත්තෙන් ගත්තම බලන්න සබරගම. මේ සබරගමේ මූලස්ථානය. අද මේ ශාසනයේ පවතින අපේ රටේ සුමන සමන් දෙවියන්ගේ බලය ක්‍රියාත්මක වෙනවා. බුද්ධ ශාසනයේ බාරව අපේ රටේ ඉන්න සුමන සමන් දෙවියෝ කියන්නේ ඔබ කවුරුද දන්නවා? එවකට මේ සබරගම පළාතේ මහ සෙන්පති කෙනෙක්. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් කළා මාස 9කට පස්සේ දුරුදු පොය දවසක පළවෙනි වතාවට මහා භාරතයෙන් පිටට වැඩම කරනවා. මහියංගනෙට යක්ෂ දමණය කරන්න. යක්ෂ කණ්ඩායම් දෙකක් අතර මහා යුද්ධයක්. දසදහස් ගණන් මනුෂ්‍ය ඝාතන සිද්ධ වෙන්න යන වෙලාවේ බුදුන් වහන්සේ ඇවිල්ලා යුදගිනි නිවලා ධර්මයේ දේශනා කරනකොට මුලින්ම සුවන් ඵලයට පැමිණියේ ඒ සුමන සමන් සෙල්ලි. ඒ සුවන් ඵලයට පැමිණි ඒ සෙනවිතුමන් තමයි අද සුමන සමන් දෙවියන් විදිහට මේ සබරගම් පළාත බාරව ඉන්නේ. එතන මේ ශාසන ඉතිහාසයේ ගත්තම ඉතාමත්ම වැදගත් ස්ථාන ඓතිහාසික කරුණු සනිටුවන් වෙන ස්ථාන ගණනාවක් මේ සබරගම්ය තමයි තිබෙන්නේ. ඉතින් අද ඒ වගේ ඉතාමත් වැදගත් විහාරස්ථානයක් අපිට දායක භාතුන්ගෙන් අහන්න ලැබුණා. වර්තමාන නායක හාමුදුරුවෝ ඉතා දාවත් හාමුදුරු නම පොඩි වුණාට සුළුකොට තකන්න එපයි කියලා. මොකද පොඩි හාමුදුරුවරුන්ට පුළුවන් සමහර වෙලාවට ලොකු හාමුදුරුවරුන්ට කරන්න බැරි වැඩක් කරන්න. අපිට අද ශාසනෙ ඉතුරු වෙලා තියෙන පොඩි හාමුදුරු නමක් නිසා තමයි අපි හාමුදුරුවෝ ගැන කියනකොට ඒකත් මතක් වුණා. එදා චණ්ඩාශෝක රජුරෝ කාලිංග දේශයේ මහ පොළව ලේන් තෙත් කරලා භාරතේ ජයග්‍රහණය කරලා සැනසුම් සුසුම් හලන වෙලාවේ මේ මහා කුරිරු ප්‍රචණ්ඩ රජුරුවන්ගේ හිත දැහැමි උනේ. ලොකු වැඩ කරලා බණහලයි මනේ රජුරුව දැක්කා මේ වගේ කන්ද මුදුනේ මාලිගාවේ වාඩි වෙලා ඉන්නකොට ඈත පාර දිගේ චූටි සාමණේර නමක් අවුරුදු 8ක නීග්‍රෝද කියලා වැඩම කරගෙන යනවා. චණ්ඩාශෝක රජුරු මේ වගේ දර්ශනයක් කවදාවත් දැකලා නැහැ. හරි පුදුම හිතුණා මේ වගේ පුංචි නමක් මෙහෙම සංවරයක් කොහොමද මේ උන්වහන්සේට මේක ලැබුණේ? රජුරෝ පණිවිඩයක් කියවුවා එන්න කියලා. පොඩි උන්වහන්සේ ආවා අවුරුදු 8යිනේ. රජුරෝ ආරාධනා කරා ඔබ වහන්සේට ගැළපෙන තැනකින් අසුන් ගන්න කියලා. මේ පුංචි හාමුදුරුවෝ ගිහලා අසුන් ගත්තේ කොතනද? රජුරුවන්ගේ සිංහාසනය. වෙන කෙනෙක් එමුණා නම් එවලෙම ඉසගසා දානවා. මේ පුංචි සාමණේර ආමුදුරෝ සිංහාසනේ වාඩි වුණාම අසුන් ගත්තම රජුරෝ හරි බුද්ධිමත්. කල්පනා කරා මේ උන්වහන්සේ නම් එසේ මෙසේ කෙනෙක් වෙන්න බෑ. මෙච්චර ධෛර්යයක් හයියක් මේ උන්වහන්සේට මේ අවුරුදු 8යිද කොහොමද ලැබුණේ මගේ සිංහාසනේ වාඩි වෙන්න? දෙයනේ රජුරුවන්ගේ විසවට කිව්වත් ඒකේ වාඩි වෙන්නේ නැ බයයි. මහ හැමති වාඩි වෙන්නේ නැත්. නමුත් මේ උන්වහන්සේ වාඩි වෙන්නේ. ඒක නිසා අහල බැලුවා වතගොත. කවුද ඇහුවා ශාස්ත්‍රුන් වහන්සේ? කුමක්ද අදහන්නේ කියලා බැලුවා. ඊට පස්සේ බුදුදහම ගැන දැනගත්ත. අපි අදත් කියන්නේ අපි භික්ෂුන් වහන්සේ කියලා කියන්නේ කෝටියක් සංවර සීලයේ තියෙන
අපේ ශාසනයේ බලධාරී ස්වාමීන් වහන්සේ. ඒ බලය අර අවුරුදු 8 පුංචි නමට තිබුණා. අශෝක කවදාවත් ධර්මාශෝක වෙන්නේ නැහැ. ධර්මාශෝක නොවුණා නම් තුන්වෙනි සංඝායනාව තියන්නේ නැත්තේ. ඒක තිබුවේ නැත්තම් මහාමහින්ද අනුබුදු මුහිඳු හාමුදුරුවෝ මහරහතන් වහන්සේ ලංකාවට වඩින්නේ නැත්තේ. එහෙනම් අපි තාම යක්ෂ ගෝත්‍රිකයෝ. බුදුහාමුදුරුවෝ වැඩම කරන්නට කලින් හිටපු ගෝත්‍රිකයෝ. අද අපිට බුදුදහම ලැබුණේ බුදුදහම ලෝකේ පවතින්නේ අන්නේ පුජ්‍ය ආමතුරු නිසා. එහෙනම් ඉතින් අපේ පුජ්‍ය ආමතුරුන්ට තා කොච්චර වැඩ කරන්න පුළුවන්ද නේද? ඉතින් අපේ නායක ස්වාමීන් වහන්සේ අද ඉතාමත්ම වටිනා මේ බෝධින් වහන්සේට අෂ්ටඵල බෝධින් වහන්සේගේ අපි බෞද්ධ විදියට බෝධින් වහන්සේට වඳිනවා. සර්වඥ ධාතුන් වහන්සේලාගේ අද ප්‍රදර්ශනයක් තියෙනවා, අපි වඳිනවා. අපි චෛත්‍යයකට දාගබට වඳිනවා. ඇයි මේ වඳින්නේ? අපි බෝධින් වහන්සේට වඳිනකොට අවබෝධයක් තියෙනවනේ. ඇයි අපි වඳින්නේ? මේ කැලේ තව කොච්චර ගස් තියෙනවද? අපි වඳින්නේ නැහැ. හැබැයි බෝධින් වහන්සේට වඳිනවා. එහෙම වඳින්න හේතුවක් තියෙනවා. මේ ගස්කල් වන්දනාව බුදුදහම ඇති වෙන්න කලින් පවා ಭಾರತයේ තිබුණා, අපේ රටේ තිබුණා. ඒ කාලේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා, බහුම් වේ සරණං යන්ති පබ්බදානි වනාන් මනානිච ආරාම රුක්ක චේත්‍යානි මනුස්සා බය තජ්ජිතා. මිනිස්සු ගස්වලට වැඳන්නේ ඒක නිසා. මිනිස්සු වඳිනවා බොහෝ දේවල් වල සරණ යනවා. බහුම් වේ සරණං යන්ති පබ්බදානි වනානිච, මේ ගල් පර්වත වල සරණ වනාන්තරවල ආරාමවල වෘක්ෂවල මේ හැම එකකම මිනිස්සු සරණ යනවා. ඒ සරණ යන්නේ එකම එක හේතුවක් නිසා. මිනිස්සු බයයි. බය නිසා තමයි සරණ යන්නේ. ඒක තමයි ලෝකෙ තිබුණු දහම. ඒ දහම වෙනස් කරේ බුදුරජාණන් වහන්සේ. ඒක නිසා අපි සරණ යන්නේ මිත්‍යා දෘෂ්ටිකයෝ විදියට නෙවෙයි. බුදුදහම පිළිබඳ අවබෝධයක් තියෙන උපාසක උපාසිකාවන් විදියට තමයි අපි බෝධින් වහන්සේට වඳින්නේ. අපි බෝධින් වහන්සේට වඳින්න කලින් මෙයත් අහලා තියෙනවා, බුදුරජාණන් වහන්සේ සාරසංකේය කල්පයක්, සාරසංකේය ලක්ෂ කල්පයක් කරුම් පුරලා බුදු වෙලා පළවෙනි සති හතේ මොකද්ද කරේ? බුදුන් වහන්සේට සෙවණ දුන්න ඒ ශ්‍රී මහ බෝධීන් වහන්සේ දිහා එක සතියක් අනිමිස ලෝචන පූජාවක් කරා. එක සතියක් එක දිගට තමන්ට බුදු වෙන්න සෙවණ දුන්න බෝධීන් වහන්සේ දිහා බලාගෙන ගෞරව කරා, උපහාර කරා. ඇයි එහෙම උපහාර කරේ? බුදුන් වහන්සේට බුද්ධත්වය ලබා ගන්න මැදුම් පිළිවෙත අවබෝධ කරගත්තේ මේ බෝධින් වහන්සේ යට ඉඳගෙන සෙවණ ලබලා. බුදුන් වහන්සේ මාර පරාජය කරේ මේ බෝධින් වහන්සේගේ සෙවණ යටතේ. බුදුන් වහන්සේ මාර පරාජය කරලා බුද්ධත්වයට පත් වුණාට පස්සේ බුදුහාමුදුරන්ට ලැබුණු පළවෙනි ආරාධනාව කුමක්ද? ඔබ අහලා තියෙනවා බුද්ධ ඉතිහාස, බෞද්ධ සාහිත්‍ය, බෞද්ධ ඉතිහාසයේ මෙච්චරමාරුවෙන් බුද්ධත්වය ලබා ගත්ත බුදුහාමුදුරන්ට පළවෙනි ආරාධනාව කරන්න දුවගෙන ආවේ කවුද? මාරයා. ලෝකයේ හොඳ ඕනම තැනක හොඳ දෙයක් වෙන්න යනවා නම් එතනට මාරක බාධා එනවා. බුදුන් වහන්සේට ආවා. මාරයා ඇවිල්ලා කිව්වේ මොකක්ද? දානකට වඩින්න කියලා ආරාධනා කරාද? ගිලම්පස පූජාවක් කරාද? එහෙම දෙයක් වුණේ නැහැ. පළවෙනි ආරාධනාව පිරිනුවම් පාන්න කියලා. මාරයා කියනවා, මම ඔබ වහන්සේට මීට කලිනුත් කීප වතාවක් ආරාධනා කරා. දැන් කාලේ හරි පිරිනුවම් පානවා. ඔබ වහන්සේ හැමදාම මාව රැවට්ටුවා.
ඔබවහන්ස කිව්වා මාරය මම පිරිනුවම් පානවා බුද්ධත්වය ලබා ගත්ත දවසක. දැන් එහෙනම් ඔබවහන්සේ දැන් අරමුණ ළඟා කරන් ඉවරයි, බුද්ධත්වයට පත් වුණා, කරුණා කරලා පිරිනුවම් පාන්න කියලා කියනවා. බුදුන් වහන්සේ දා අමුතු උත්තරයක් දුන්නා. පවිතු මාරය මම පිරිනුවම් පානවා, හැබැයි උඹට ඕන දවසේ නෙවෙයි මට ඕන දවසේ. මම කවදාහරි පිරිනුවන් පාන්නේ භික්ෂු භික්ෂුණී උපාසික උපාසක උපාසික උපාසක මේ සතර වරක් සිව්වනක් පිරිස ස්ථාපිත කරපු දවසක විතරයි මම පිරිනුවන් පාන්නේ කියලා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ වසර 36ක් වගේ කාලයක් මහා භාරතේ තනින් තන වැඩම කරමින්, ගම් දනව් ගම් නියංගම් වල වැඩම කරමින් මේ ධර්මයේ දේශනා කරා. බුදුදහම ස්ථාපිත වුණා. පස්සේ කාලේ ධර්මාශෝක රජුරුවන්ගේ කාලේ ආසියාවේ රටවල් 9කට සංගායනාවෙන් පස්සේ බුදුදහම ස්ථාපිත කරගන්න පුළුවන්කම ලැබුණා. ඊට පස්සේ අනගාරික ධර්මපාලතුමා පානදුරා වාදයෙන් පස්සේ බුදුදහම ගැන උනන්දුවක් දක්වනවා විදේශ රටවල් වල උගත්තු. අද අපේ රටට අපේ රටේ තියෙන ලොකුම සම්පත භෞතික සම්පත් නෙවෙයි බුදුදහම. මේ බුදුදහම රැකගත්තේ ලාංකේය භික්ෂු පරම්පරාව. බුදුදහම ලෝකෙට ගෙනිච්චේ අපි 1950 මහාචාර්ය මලනසේකර මහත්තුමා ලෝක බෞද්ධ සම්මේලනයේ සභාපති විදියට මහනුවර පැවැත්වුවා සම්මේලනය. ඒකෙදි තමයි යෝජනාවක් ගෙනාවේ ජාත්‍යන්තර සමරුම් දිනයක් කරන්න කියලා. එහෙම කියන්න හේතුවක් තිබුණා. එදා 1910-11 කාලේ ඉංග්‍රීසි ආණ්ඩුකාරය අර මුස්ලිම් සිංහල කෝලාහලය ඇති වුණු කාලේ අපේ රටේ වෙසක් සමරන්න තහනම් කරා. අවුරුදු 60-70කට පස්සේ තමයි මේ වෙසක් දිනේ වෙසක් සමරුමක් කරන්න අපිට නීතියෙන් අවසර ලැබුණා. ඊට පස්සේ 1950 අපේ රටේ යෝජනා සම්මත වුණා. හැබැයි ඒක ලෝකෙට අරගෙන ගියේ එක්සත් ජාතීන්ගේ සම්මේලනයේ අරගෙන ගියේ එදා හිටපු විදේශ කටයුතු ඇමති ලක්ෂ්මන් කදිරගාමර මහත්මයා 1999 2001 යෝජනාව සම්මත වුණා. 2017 අපි ලංකාවට ගෙනාවා ලෝකේ ලොකුම බෞද්ධ සම්මේලනය අපි පැවැත්වුවා. රටවල් 74ක නියෝජිතයන්ගෙන් සමන්විත බෞද්ධ සම්මේලනයක් ලෝක ඉතිහාසයේ පවත්වලා තියෙන අපි විතරයි. 2017 එච්චර විතරක් නෙවෙයි අපි අපේ අවසාන සමුළුව පැවැත්වුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඉදිරියේ මහමළුවේ. එදා අපි යෝජනාවක් සම්මත කළා. ඒ යෝජනාව තමයි බුදුදහමේ මූලස්ථානයේ ශ්‍රී ලංකාව. එතෙක් තිබුණේ තායිලන්තයේ කියලා. සියලු දෙනාගේ එකඟත්වයෙන් අපි බුදුදහමේ මූලස්ථානය ලංකාව කියලා 2017 ඉඳලා එක්සත් ජාතීන්ගේ සංගමය පිළි අරගෙන අපි කටයුතු කරනවා. ඒක නිසා අපිට විශාල වගකීමක් තියෙනවා. ලෝකයා වෙනුවෙන්, ලාංකිකය වෙනුවෙන් පමණක් නෙවෙයි, ලෝකයා වෙනුවෙන්ද මේකෙන් බෞද්ධයට ලැබෙන සෙත. බෞද්ධයට අවශ්‍යදී පළවෙනි කාරණය අපි ඔක්කොම බලාපොරොත්තු වෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යම් දවසක. ඒක එක දවසකින් කරන්න බෑ. ඒ සඳහා අපිට අවශ්‍ය කුමක්ද? ඒ පිළිබඳව හොඳම දේශනාව බුදුන් වහන්සේ කරලා තියෙන්නේ ආලවක යක්ෂයාට. ආලවක ළඟට ගියා, අඟුලිමාල ළඟට ගියා, නාලාගිරි ළඟට ගියා. බොහොම සැර පරුස මිනිස්සු ඉන්න තැන් වලට තමයි වැඩි ගියේ. එච්චර විතරක් නේ රෝහිණි නදියේ වතුර වලට යුද්ධයක් පටන් ගත්තා.
එතෙන්ටත් ගියා. එතෙන්දී බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරපුවම තමයි මේ ශාසනයේ වැඩිම සංඛ්‍යාවක් එකසරේ සෝවන් වුණේ 10 දෙනෙක්. මේ ලෝකේ ඉපදෙන මිනිස්සෙකුට තිබෙන ශ්‍රේෂ්ඨතම දායාදයේ නිදානේ කුමක්ද? බුදුන් වහන්සේ පිළිතුරු දෙනවා සද්දිද විත්තම් පුරිසස්ස සෙත්තම් කියලා. මිනිහෙකුට මේ ලෝකේ ඉපදිච්ච කෙනෙකුට තිබෙන ලොකුම වස්තුව ශ්‍රේෂ්ඨතම දේ තමයි ශ්‍රද්ධාව. එහෙනම් අපි බෝධින් වහන්සේ වන්දනාමාන කරන්නේ අපිට දින ශ්‍රද්ධාව නිසා. ප්‍රඥාවෙන් අනුගමනය කරන ශ්‍රද්ධාව. මේ ශ්‍රද්ධාව ඕකගෙන මම දැක්කා සෙන් කතාවක ජපානයේ ශ්‍රද්ධාව විග්‍රහ කරලා තියෙනවා කෙටි කතාවකින්. එක දවසක් ගමේ පන්සලේ ආමුදුරෝ පන්සලෙන් එළියට වැඩම කරලා ඉන්න වෙලාවේ උපාසකම්ම කෙනෙක් මිදුල අමදිනවා. දැන් මිදුල අමදින වෙලාවේ ආමුදුරෝ පන්සලට වඩිනවා. මේ ආමුදුරෝ ළඟටම වඩිනකන් උපාසකම්ම දැක්කේ නැහැ. දැකපු ගමන් කලබල වුණා. වටපිට බැලුවා උපාසකම් වගේ තියෙනවා ඉදල මේක හේතු කරන්න තැනක් නැහැ. ආමුදුරන්ගේ ඇඟටම ඉදල හේතු කරලා වැන්දා. ශ්‍රද්ධාව නිසා. ඒක කියන්නේ ප්‍රඥාවේ ශ්‍රද්ධාව නෙවෙයි. ඒක නිසා ප්‍රඥාව වර්ධනය කරන්න අපිට ශ්‍රද්ධාව තියෙන්න ඕන. ඒ ශ්‍රද්ධාව ගොඩනගා ගන්න අපිට මේ වගේ අලංකාර විචිත්‍රවත් බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරගන්න. නිකම්ම වයිවන්න නෙවෙයි. බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරගන්න. හැබැයි අඟුලිමාල උගත් කුලපති උගත් බුද්ධිය. කොහොමද බුද්ධිය ගත්තේ? බුදුරජාණන් වහන්සේ එකක් මේ මිනිස්සු ඉගෙන ගත්තනේ වචන හතරකින්. බුදුන් වහන්සේගේ වචන හතර අඟුලිමාල වගේ ප්‍රඥාවන්තයෙකුට ප්‍රමාණවත් වුණා. මෙතන ධර්මයක් තියෙනවායි කියලා අවබෝධ කරගන්න. බණ ඇහුවා. ශාසනයේ බබලපු මහා ප්‍රඥාවන්ත මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා අඟුලිමාල. කොහොමද? අවුරුදු 30ක් ඉගෙනගෙන කරන්න බැරි වුණ දෙයනේ බුදුහාමුදුරන්ගෙන් වචන හතරක් අහලා මේ මිනිස්සයාට රහත් වෙන්න පින පහළුණානේ. ඒක තමයි ධර්මයේ තිබෙන වැදගත්කම. ඊපස් මොකද්ද කියලා ඊයේ දවසේ වෙච්ච වැරදිත් අපිට අමතක කරන්න පුළුවන් නම් අද වෙසක් පොය දවසේ අපිට අදිස්ථානයක් කරන්න පුළුවන් නම් අද ඉඳලා මම හිටපු මිනිස්සයා නෙවෙයි. මම හිටපු විජේදාස රාජපක්ෂ නෙවෙයි. අද දවසේ ඉඳලා මම අලුත් රාජපක්ෂකෙක්. ඔබටත් එහෙම හිතන්න පුළුවන් ඔබේ නමේ. අපි අද ඉඳලා අදිස්ථානයක් කරගත්තොත් මේ දහම තුල ඉඳලා තමයි මේ දහමට අනුව තමයි අපි කටයුතු කරන්න කියලා අපිට කවදාවත් වරදින්නේ. එහෙම කාටවත් වැරදිලා නැහැ. ඒක තමයි මේ ලෝකේ තියෙන ධර්මය. අපිට තියෙන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. ලොකු ලොකු බණ පොත් නොකියෙව්වට ත්‍රිපිටකයේ කඩපාඩම් නොකරට මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. අපි ශ්‍රද්ධාව තුළින් ප්‍රඥාව වර්ධනය කරන්නට ඕන. බුදුන් වහන්සේගේ කාලේ අද වගේ නෙවෙයි ඉදයි උදවිය පෙරුම් පුරාගෙන ඉඳ ඇති අඟුලිමාල වගේ අය පද හතරක් කියනකොටත් රහත් වෙන්න පුළුවන්කම ලැබුණා. බණ පොත් කියවලා තිබුණේ නැහැ. භාවනා කරලා තිබුණේ නැහැ. ආසපුවලට ගිහිල්ලා ඉකේ නැහැ. ලක්ෂ සංඛ්‍යාත ශාසනේ එහෙම තමයි හැදුනේ. ඉතින් ඒ ශාසනය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අද දිනේ වෙසක් පොය දිනේ මේ වටිනා ඓතිහාසික රජමහා විහාරස්ථානයේ අලුත් සංවර්ධන කටයුතු දෙක මේ සිදු වෙච්ච ආගමික වතාවත් වලට සහභාගී වෙන්නට මට ලැබී අවස්ථාව ලබා දීම සම්බන්ධව ජානන් වහන්සේ දේශනා කරපු ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නිර්වාණ සම්පත්තිය ලබා ගැනීම සඳහා වාසනාව පුණ්‍යදන්ත භාවය ලැබේවා කියලා
ප්‍රාර්ථනා කරමු සියලු දෙනාට තිසරණ සරණයි.